හොඳයි 2015 අලුත් අවුරුද්ද අපි ඉස්සල්ලාම රැස්වීමට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අර සම්ප්‍රදාය අනුකූලව සිරු දෙනාට ආශිර්වාදලත් අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ අවුරුද්දේ. දැන් මං ආශිර්වාද කියලා කිව්වම සාමාන්‍යයෙන් අපි ඔළුවට වැටෙන්නේ මොනවාද? සාමාන්‍යයෙන් නේද ආශිර්වාද කිව්වහම භෞතික ආශිර්වාද. දැන් ඒවත් එයි. නමුත් වැඩියෙන් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ අවුරුද්දේ අප සියලු දෙනාව ආශිර්වාදලත් සෙනගක් බවට උන්වහන්සේ ඔසවන්න යනවා. ඒ කියන්නේ ආශිර්වාදලත් සෙනගක් හැටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කෙනෙක්ව පොහොසත් කරයි, උන්වහන්සේට දුක එකතු නොකරයි. එතකොට අර වස්තුවෙන් පොහොසත් වෙන එක විතරක් නෙමෙයි, සෑම අතින්ම පොහොසත් වෙන එක, සතුට, සමාදානය, ප්‍රීතිය, මේ සියලු දේ. මොකද සමහර දේවල් තියෙනවා සල්ලි වලට ගන්න බෑ නේද? එක්කෙනෙක් දෙන්නෙක් යන්තම් ඔළුව හොල්ලනවා. ඒ කියන්නේ සමහර අය හිතන් ඉන්නවද ඕන දෙයක් සල්ලි වලට ගන්න පුළුවන් කියලා? බෑ. මේ ලෝකේ තියෙන වටිනාම දේවල් මුදලට ගන්න බෑ. හරි. ඒවා ලබා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරමයි. කොහෙවත් විකුණන්නත් නෑ ඒවා. කොච්චර සල්ලි තිබුණත් ඒවා අරගන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම ආශිර්වාදලත් සෙනගත්. ඒකට හේතුව තමයි අපි දෙවියන් වහන්සේ තුල ඉන්න නිසා ඒ ආශිර්වාදවලට අපි උරුමකාරකමක් කියනවා. අපිට උරුමයක් තියෙනවා. ඒ නිසා අපි ආශිර්වාදලද්දු. නමුත් ඒ උරුමය තිබුණට හරියන්නේ නැහැ. ඒ උරුමය භුක්ති විඳින්න ඕනේ. ආමෙන්. අපි දන්නවා කිතුනුවන් හැටියට අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන මේ ලෝකයේ කිතුනුවාට මම කොහොමද කියන්නේ, කිතුනුවාට ආශිර්වාද තිබුණට අර සමාජයේවත් කොහේවත් අර ජයග්‍රාහී විදියට ජීවත් වෙන්න හම්බ වෙලා නැහැ. මම කතා කරන්නේ ආත්මිකව නෙමෙයි භෞතිකව. ආත්මිකව ජයග්‍රාහී වෙනවා. නමුත් අපි දන්නවා ලෝකයේම මේ වෙනකොට කිතුනුවාට පීඩාවක් ඇවිල්ලා තියෙනවා. ඒක දන්නවද? අපි සමහර වෙලාවට ක්‍රිස්තියානි යයි කියා ගන්න රටවල්, විශේෂයෙන්ම නම් වශයෙන් කිව්වොත් ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වල ක්‍රිස්තියානි අයට මේ වෙනකොට මහා පීඩාවක් තියෙනවා. ඒ රටවල් වලත්. රයිට්. කොච්චර පීඩාවද කියලා කියනවා නම් කිසිම ක්‍රිස්තියානි කෙනෙකුට පාරේදි හම්බ වෙලා ක්‍රිස්මස් කාලෙදි Wish you a blessed Christmas කියලා කියන්න තහනම්. ඒක දන්නවද? ඇමරිකාවේ, කැනඩාවේ ප්‍රසිද්ධියේ wish කරොත් Happy Christmas, Happy Blessed Christmas කියලා අත්අඩංගුවට ගන්න පුළුවන්. පහුගිය ක්‍රිස්මස් එකේ කියන්න පුළුවන් කොහොමද දන්නවද? Happy Holidays. ක්‍රිස්තියානි යයි කියා ගන්න රටවල් වල. ඉතින් මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද? අපි ක්‍රිස්තියානි අයට කිතුනුවන්ට දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන එක පීඩාවක් වෙලා තියෙනවා. දැන් ඒක පීඩාවක් වෙලා තිබුණා ක්‍රියාපොතේ ඉඳලම නේද? ඒ නිසා ඒක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි කිතුනුවාට දෙවියන් වහන්සේ සැලසුම් කර තියන්නේ සෑම පැත්තෙන්ම සෑම අංශයකම ජයග්‍රාහී ජීවිතයක්. ඒක නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ මම නුඹට සර්පයන් සහ ගෝනුස්සන් පාගන්ටත් යක්ෂයාගේ සියලු බලයට ඉහලින් බලය නුඹට දෙනවා කියලා කිව්වේ. එහෙම කිව්වද යේසුස් වහන්සේ? එහෙම කිව්වා නම් අපි ජයග්‍රාහී වෙන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට දෙවියන් වහන්සේගේ ක්‍රියාව
උසස් කරනවා. ඒ කියන්නේ ගිය පරම්පරාවට වඩා මේ පරම්පරාව තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය වෙනස්, ඒ වගේම උසස්. හරි. ඒක ඔයගලන්ට තේරෙන්නේ නැති වෙයි. පස්සේ මම මේක කියවනකොට ඔයගලන්ට තේරෙයි මොකද්ද මම කියන්න හදන්නේ කියලා. දැන් ඒ නිසා මේ අපි ජීවත් වෙන මේ කාලයේ, වර්තමාන කාලයේදී දෙවියන් වහන්සේ පසුගිය අවුරුදු කීපයක් පුරාමටම සූදානම් කරමින් සිටියා යම්කිසි ක්‍රියාවක් කරන පිණිස. සෙනගක්ව සූදානම් කරමින් සිටියා. දෙවියන් වහන්සේ යම්කිසි ක්‍රියාවලියක් කරන්න සමහර දේවල් සූදානම් කරමින් සිටියා. දැන් මම විශ්වාස කරනවා උන්වහන්සේ ලැහස්ති ඒ ක්‍රියාව සිද්ධ කරා. ඒ ක්‍රියාව කරන්න. අපි පෙරලමු යසායා පොතට. යසායා 43 18 19 පොඩ්ඩක් කියමු. යසායා 43 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය පළමු කාරණා සිහි නොකරල්ලා. පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හට ගන්නවා ඇත. හොඳයි පොඩ්ඩක් කියලා. අමුතු නෙමෙයි අලුත්. මම මේ පදය අරගෙන දේශනාවක් කර මම හිතන්නේ ගිය අවුරුද්ද මුල. නැත්තම් ඊට ඉස්සලා අවුරුද්දේ මුල. ඒක තියෙනවා YouTube එකේ. මොකද්ද කියන්නේ ඉස්සලාම? පරණ දේ පළමු කාරණා සිහි නොකරල්ලා. සිහි කරන්න එපා. ඒ කියන්නේ අතීතය සිහි කරන්න එපා. හරි? ඒ වගේම මොකද්ද කියන්නේ? පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා. ඒ වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න එපා. ඇයි? මෙන්න මම අලුත් දෙයක් කරනවා. අලුත් දෙයක් කරනවා. හරි? හැබැයි මේක අලුත් නිසා සමහර වෙලාවට ඔබට නොතේරෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඊළඟ පදේ මොකද කිව්වේ? මෙන්න මම අලුත් දෙයක් කරනවා. බලව මම අලුත් දෙයක් කරන්නෙමි. දැන් මේක අට ගන්නවා ඇත. අට ගන්නවා ඇත. නුඹලා ඒක නොදන්න හොද? අන්න පොඩකින්. නුඹලා ඒක නොදන්න හොද? ඒ කියන්නේ සමහර විට අපිට ඒක මිස් වෙන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ කරන්න යන්නේ අලුත් දෙයක් නිසා. දැන් ඔබ දන්නවද මේ අවුරුද්දේ අපිට දෙවියන් වහන්සේ පැහැදිලිව කියපු කාරණා කීපයක් තියෙනවා මම සිහි කරන්න. ඔබ දන්නවා අපි මේ ස්ථානෙත් වෙන ස්ථානවලත් දෙසැම්බර් මාසේ නිරාහාරව යාඥා කාලයක් අපි ගත කළා, විශේෂයෙන්ම ලංකාව වෙනුවෙන්. ඒ වෙලාවේදී අපිට දෙවියන් වහන්සේ දර්ශන වලින් සහ අනාවැකි වලින් නැත්නම් උන්වහන්සේ අපිට කතා කරා ලබන වර්ෂේ නැත්නම් මේ වර්ෂයේදී උන්වහන්සේ කරන්න යන දේ විශේෂයෙන්ම ලංකාව තුල. මේක ලෝකයටම අදාළ වෙන්න ඇති, නමුත් අපි කතා කරන්නේ අපේ රට ගැන, අපේ ඉන්න පළාත ගැන. දෙවියන් වහන්සේ විශේෂයෙන්ම කියපු දේවල් ටිකක් තියෙනවා. ඒකට අනුව තමයි දෙවියන් වහන්සේ මට මේ පණිවිඩය ලබා දුන්නේ. දැන් දෙවියන් වහන්සේ කරන්න යන්නේ අලුත් දෙයක්. අලුත් දෙයක්. දැන් ඕගොල්ලෝ මම මේ කියවන පද මීට ඉස්සලා අහලා ඇති අනන්තවත්. හැබැයි මම කියනවා ඒ පසුබිමෙන් නැත්තම් ඕගොල්ලෝ ඉස්සලා අහපු විදියට මේක අහන්න එපා. මේවා අහන්න දැන් දෙවියන් වහන්සේ ඔයගලන්ට අලුතෙන් කියන දේවල් හැටියට. පසුබිම නම් මෙන්න මේකයි. මෙච්චර කල් ක්‍රිස්තියානි අය දෙවන පන්තියේ සෙනගක්ව සිටියා. රටවල් වල, විශේෂයෙන්ම ලංකාවේ. සෙකන්ඩ් ක්ලාස්. ඇයි? මොනා කරන්න ගියත් කොහෙන් හරි අකුල් හෙලනවා. කොච්චර කියනවනම් සමහර ක්‍රිස්තියානි අය ප්‍රසිද්ධියේ ඒගොල්ලෝ ක්‍රිස්තියානි කියලා කියන්නත් බය වුණා. හැබැයි දෙවියන් වහන්සේ යමක් කරන්න යනවා සම්පූර්ණ ඒ වාතාවරණය කන පිට හැරෙන්න. ඒක අලුත් දෙයක්. ඒක අලුත් දෙයක්. අපිට දෙසැම්බර් මාසේ දෙවියන් වහන්සේ කතා කරලා අස්තිර කරා බොහෝ දෙනෙක් තුලින්
උන්වහන්සේ අලුත් දෙයක් කරනවා මේ අවුරුද්දේ ඒක අලුත් විදිහටයි කරන්න යන්නේ කියලා. ඔබ දන්නවද ලංකාවට අප්‍රිකාවෙන් ආවා දෙවියන් වහන්සේගේ දාසයෙක් ඇවිල්ලා සභා පාලකවරුන් කණ්ඩායමකට රැස්වීමක් තියලා ඔහු කියලා තියෙනවා දෙසැම්බර් මාසෙම මෙන්න මෙහෙම කතාවක්. මේක මට කිව්වේ පාස්ටර් කෙනෙක්. ඔහු කියලා තියෙනවා දෙවියන් වහන්සේ ලංකාවේ ඉන්න සභා පාලකවරුන්ට අවුරුදු ගාණක් තිස්සේ ඔවුන්ට බලය නිදහස් කරමින් ඔවුන් සමග ක්‍රියා කරමින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා අවශ්‍ය කරන සියලු දේ සැපයුවා. නමුත් බොහෝ දෙනෙක් ඒ අයගෙන් තමන්ගේ රාජ්‍යයන් හැදුවා මිසක් දේව රාජ්‍ය හැදුවේ නෑ. මං කියන කතාවක් නෙමෙයි මේක. මේකයි අප්‍රිකාවෙන් ආපු දාසයෙක් කියපු කතාව. ඒ නිසා දෙවියන් වහන්සේ අලුත් පරම්පරාවක් ඔසවලා තියෙනවා. ඒ අය තුලින් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න යනවා වෙනස් ආකාරයකට. ඒ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔවුන් තුලින් නිදහස් කරන්න යනවා. යාඥාවට හිටපු කට්ටිය දන්නවා අපිට මොනවද කිව්වේ කියලා. මට ඒ කතාවේ පාස්ටර් කිව්වහම මං කිව්වා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේටයි. දන්නවද අපිට දෙවියන් වහන්සේ කියපු දේ වෙන පිටරටකින් කෙනෙක් ගෙනල්ලාම ස්ථිර කෙරෙව්වා. ඒ ක්‍රියාව තුළ දෙවියන් වහන්සේගේ නාමය උසස් වෙන්න යනවා. හැබැයි යසාය පොතේ අර කිව්වා වගේ සමහර විට අපිට ඒක මිස් වෙන්න පුළුවන්. ඇයි ඒ? අපි තාම බලන්නේ සුපුරුදු විදියට. සුපුරුදු විදියට. මොකද සුපුරුදු විදිය? අපි විශ්වාස කරන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේගේ සුභාරංචිය යන්න නම්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය යන්න නම්, නැත්නම් සුභාරංචිය ප්‍රකාශ කරන්න නම් හාස්කම සිද්ධ වෙන්න ඕනේ. හරිද? ඒක නේද අපගේ තියෙන මානසිකත්වය? ඒක නේද ගොඩක් අය කියන්නේ? හාස්කම තියෙන තැනට සෙනග එනවා නේද? නේද? අතන හාස්කම් වෙනවා, මෙතන හාස්කම් වෙනවා. හාස්කම වෙන නිසා සෙනගෙදන්ට ඇදෙනවා. ඒක තුලින් සුභාරංචිය ප්‍රකාශ කරනවා. ඕක තමයි බයිබලේ ක්‍රියාපතේ සිද්ධ වුනේ. හරිද? දැන් මෙච්චර කල් දෙවියන් වහන්සේ ක්‍රියා කරේ ඒ විදියට. හැබැයි දෙවියන් වහන්සේ කියනවා මෙන්න මම අලුත් දෙයක් කරනවා. මොකක්ද දන්නවද? ඒ අලුත් දේ තමයි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අරන් යන සෙනග බවට අපිව පත් කරනවා. ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකද්ද? අභිමුඛය. ගිවිසුම් පෙට්ටිය සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. හැබැයි අභිමුඛය එන්න නම් අපි ගිවිසුම් පෙට්ටිය වගේ වෙන්න ඕනේ. ඔබ දන්නවද? ගිවිසුම් පෙට්ටිය කියලා අපි සිංහලෙන් කියන, ආක් එක කියලා ඉංග්‍රීසියෙන් කියන මේ පෙට්ටියට හෙබ්‍රු භාෂාවෙන් පාවිච්චි කරන වචනය තමයි කොෆින්. ඒ කියන්නේ මිනි පෙට්ටිය කියලා තමයි කියන්නේ. හෙබ්‍රු භාෂාවෙන් මිනි පෙට්ටියටත් කියන්නේ වචනෙමයි, ගිවිසුම් පෙට්ටියටත් කියන්නේ වචනෙමයි. හරිද? හරි පුදුමයි නේ. දැක්කම මිනි පෙට්ටිය වගේ එක. ඇයි වගේ එකක්? ඒක හරි නිකන් අමුතුයි නේ. ඇයි වෙන වචනයක් තිබුණෙම නැද්ද? ඒක තමයි ඒ වචනේ වෙන්න ඕනේ. ඇයි දන්නවද? ගිවිසුම් පෙට්ටිය සංකේතවත් කරන්නේ අභිමුඛය නම්, අභිමුඛය එන්න නම් අපි හරියට මිනි පෙට්ටියේ ඉන්නා වගේ ඉන්න ඕනේ. අපි මැරුන් නැත්තං අපිට අභිමුඛය එන්න විදියක් නෑ. ඒ විතරක් නෙමෙයි, ගිවිසුම් පෙට්ටිය ඇතුලේ තිබුණා මොනවද තිබුණේ? මන්නා, ආරොන්ගේ සැරේටිය සහ පනත, ආඥා. හහ
මේ ගැන උගන්වන්න ගියොත් ලොකු ටීචින් එක මම කරන්න යන්නේ අද දවසේ. ඔය තුන් වර්ගය අපේ ජීවිතය තුල තියෙන්න ඕනේ. මාංශයට අපි මැරෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අභිමුඛය එනවා. අන්න ඒ අභිමුඛය ආවහම අපි යන තැන දෙවියන් වහන්සේගේ අභිමුඛය අපිත් එක්ක යනවා. එතකොට මොකද වෙන්නේ? සෙනග ඒ අභිමුඛය අත්දකින්න යනවා. එතකොට මීට පස්සේ මිනිස්සු යේසුස් වහන්සේව පිළිගන්න යන්නේ හාස්කම් දැකලම නෙමෙයි. හාස්කම සිද්ධ වෙනවා නිකම්ම. නමුත් ඒක නිසා නෙමෙයි මිනිස්සු වෙන්නේ. මොකට දෙන්නේ? මට මොකද්ද වෙනවා මම දන්නේ නැහැ. මං අඬනවා, මට ලොකු සහනයක් තියෙනවා, මට ලොකු සමාධානයක් තියෙනවා, මගේ ඔක්කොම දේවල් මට නිදහස් වුණා වගේ දැනෙනවා. ඒ නිසා මම මෙතනට එනවා. ඔබ දන්නවද හාස්කම යක්ෂයාට ඩුප්ලිකේට් කරන්න පුළුවන් කියලා? යක්ෂයා තහස්කම් කරනවා. දන්නවද? දෙවියන්ව සිතරන්නේ නෙමෙයි. යක්ෂයා තහස්කම් කරනවා. කරලත් තිනවා, ඉදිරියටත් කරනවා. ඉදිරියේදී යක්ෂයා හාස්කම් කරන්න යනවා. කොහොමද දන්නවද? අහසෙන් ඉන්ද්‍ර ගේන්න යනවා. කොහෙද තියෙන්නේ? එළිදරව් පුතේ. ලෝකයේ මිනිස්සු ඉස්සරහා අහසෙන් ගින්දරගෙන තරමට ඔව් හාස්කම් කරන්න යනවා. ඒ හාස්කම් වලින් තමයි මිනිස්සුන්ව රවට්ටන්න යන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ යමක් කරන්න යනවා ඊයකාට ඩුප්ලිකේට් කරන්න බැරි වෙන්න. ඒ මොකද්ද? දෙවියන් වහන්සේගේ අභිමුඛය උට ඩුප්ලිකේට් කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ අභිමුඛය ආවහම ඒක දෙවියන් වහන්සේගෙන් විතරමයි. මේ අවසාන කාලේ දෙවියන් වහන්සේ සෙනග එකතු කරන්න යන්නේ, අස්වැන් එකතු කරන්න යන්නේ හාස්කමෙන් නෙමෙයි, අභිමුඛය නිදහස් කරලා. අන්න ඒක නිසා මේ වර්ෂය අපිට ඉතාම වැදගත් වර්ෂයක් වෙන්න යනවා. අපි ඔක්කොටම පෙරලන්න යසායා 61ට. මේවා ඔගොල්ලෝ කියෝලා ඇති ඕන තරම්. 60ට කියවන් සමාන. යසායා 60. යසායා 61:2 කියවන්. 1:2:3. යසායා 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට නැගිට බැබලියන්න. මක් නිසාද නුඹේ ආලෝකය පැමිණුනේය? ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතින් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. මොකද්ද කිව්වේ? දැන් මම කව මේ 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 පද තුන ඕගොල්ලෝ කියවලා ඇති, අහලා ඇති ඕන තරම්. ඒවා ඔක්කොම අමතක කරන්න. පරණ දේ අමතක කරන්න. මෙන්න අලුත් දෙයක් කරනවා. මොකද මේ කියන්නේ? රයිස් ෂයින් නැගිට. මොකද කරන්න කිව්වේ? නැගිට බැබලෙන්න. ඒ කියන්නේ නැගිටෙන්න කියනවා නම් මේ වෙනකොට කොහොමද ඉන්න ඕනේ? බුදියාගෙන හරියට හරි සබාව මේ වෙනකන් ඉන්නේ බුදියාගෙන. දෙවියන් වහන්සේ කියනවා නැගිටින්න. මොකද කරන්න කියන්නේ? නැගිටලා බැබලෙන්න. බැබලෙන්න නම් මොනවද තියෙන්නේ? ආලෝකය. අපි ලෝකේ ආලෝකය කියලා යේසුස් වහන්සේ කිව්වද? මෙච්චර කල්ලේ ආලෝකය වහගෙන හිටියේ. යේසුස් වහන්සේ කිව්වනේ යම්කිසි කෙනෙක් ලාම්පුවක් පත්තු කරලා කුල්ලකින් වහයිද කියලා ඇහුවා. ඒව වහගෙන තමයි හිටියේ. ඇයි? බයයි කියන්න. සමහර තැන්වල කිව්වොත් මම ක්‍රිස්තියානි කියලා එතන සෞත්තුව දානවා. ඔෆිස් වල කවුරු හරි කිව්වොත් එහෙම මෙයා මේ යේසුස් වහන්සේ ළඟ දිනන අරමයක මෙයාට පොල් මාද කියලා එයාව සෞත්තු කරනවා. ඉතින් ඕක අහගන්න ඕනේ නැහැ, මම සද්ද නොකර මගේ පාඩුවේ ඉන්නවා කියලා ඉන්නවා. මොකද කරන්නේ මේ? ආලෝකය වහගෙන ඉන්නේ. දැන් කියනවා මොකද්ද?
නැගිටින්න නිදාගෙන හිටිය ඇති බබලෙන්න දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ බය අදුකමේ ආත්මයක් නොවේ නිර්භීතකමේ ආත්මයක් යේසුස් වහන්සේ ගැන කතා කරන්න බය වෙන්න එපා යක්ෂයා දාලා තියෙනවා බොරු බියක් ක්‍රිස්තියානි අයට මොකක්ද දන්නවද අපෝ මිනිස්සුන්ට එහෙම කියන්න ගිහිල්ලා ඒගොල්ලෝ අපිව අපිට පීඩ අපිට හිරිහර කරයි අපිට ගහයි අපි වල්ල හිරේ දායි අරව කරයි මේව කරයි අපේ සභාවේ අයට එකපාරක් මම කිව්වා අර ඔස්වල් එළ මේ වගේ ට්‍රේනින් එකක් කරා මෙහෙ මෙහෙත් කරන්නේ දෙක ඒ වගේ එහෙත් කරලා කට්ටිය එක්කන් ගියා විහාර මහදේවි පාක්කේකට මොකටද ඒ විහාර මහදේවි පාක්කේකේ ඉන්න අයට සුභ ආරංචිය දෙන්න අපි ඇයි කියනවා යනකොට ගියේ ගුටි ගන්න බලාගෙන හැබැයි කතා කරා 40 ගානකට එක්කෙනෙක් විතරයිලු කිව්වේ අපිට ඔවා කියන්න එපා කියලා අනිත් ඔක්කොම සුභ ආරංචිය ඇහුවා 15 දෙනෙක් විතර ගැලවීමේ ආඥාවක් කියලා කාවත් ඉරියට අල්ලන් ගියේ නැහැ කාටවත් ගැව්වෙත් හැබැයි යක්ෂයා දාලා තිනෝ බොරු බියක් දෙවියන් වහන්සේ කියනවා නැගිටින්න නැගිට බබලෙන්න අයියේ දෙවියන් වහන්සේගේ මහිමය ග්ලෝරි එක තේජස නෙමෙයි ග්ලෝරි ඔෆ් ද ලෝඩ් දෙවියන් වහන්සේගේ මහිමය මොකද්ද දෙවියන් වහන්සේගේ මහිමය නුඹ කෙරෙහි උදාවිය ඒ කියන්නේ මොකද්ද මේ ග්ලෝරි එක මහිමය කියන්නේ මොකද්ද අපි මේ වචන කියෙව්වට මෙල තේරුම හොයන්න යන්නේ නැහැ මොකද්ද මේ ග්ලෝරි එක මට කොහොමද ඒ ග්ලෝරි එක ආවේ මොකද්ද ඒ ග්ලෝරි එක තේජස හරි මහිමය හරි මොන හරි මොකද්ද ඔබ දන්නවද යේසුස් වහන්සේ පාවා දෙන රාත්‍රියේදී යාඥාවක් කරා යොහාන් 17 එක තියෙනවා ඉස්සල්ලාම යේසුස් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් යාඥා කරා ඊට පස්සේ ගෝලය වෙනුවෙන් යාඥා කරා තුන් වෙනුව යාඥා කරා අපි වෙනුවෙන් කියවන්න 17 20 ඉඳලා යොහාන් 17 20 ඉඳලා විස්ස 21 22 යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට මොවුන් ගැන පමණක් නොව මොවුන්ගේ වචනය කරන කොටගෙන මා කෙරේ විශ්වාස කරන්න උන් ගැනත් ඔවුන් සියල්ලන් ඒකත්වයක් වෙන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. ඔව් ඊට පස්සේ අප ඒකත්වයක සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔබ මට දුන් ග්ලෝරි එක තේජස මහිමය මොකද උනේ? ඔවුන්ට දුනිමි. කාට දුන්නේ? අපිට. කාට දුන්නේ? ගෝලයටද? ඔය යාඥා කරන්නේ ගෝලයන්ට නෙමෙයි. ඔලේ යාඥා කරන්නේ ගෝලයන්ට නෙමෙයි. ඔය යාඥා කරන්නේ අපි වෙනුවෙන් විශේෂයෙන්ම යේසුස් වහන්සේගේ ඊළඟ ඊමට ඒ කාලෙදි ජීවත් වෙන අපි වෙනුවෙන් යේසුස් වහන්සේ කියනවා මොකක්ද දන්නවද ඔවුන් ඒකත්වයක් වන පිණිසත් ලෝකයා ඔබ මා එවූ බව දැනගන්න පිණිසත් ඔබ ඒ කියන්නේ පියාණන් වහන්සේ මට දුන් ඒ කියන්නේ යේසුස් වහන්සේට දුන්න පියාණන් වහන්සේ යේසුස් වහන්සේට දුන්න ග්ලෝරි එක මහිමය මොකද්ද කරේ යේසුස් වහන්සේ අපිට දුන්නා දුන්නා කියලා තියෙන past tense දීලා ඉවරයි දෙනවා කියලා තියෙනවා යසාය පොතේ කියන්නේ ඒකයි නැගිට බබලෙන්න මන්ද
උන්වහන්සේගේ මහිමය අප කෙරෙහි උදා වෙලා. මේ අවුරුද්ද උදා වුණාම අපි රතිඤ්ඤපත්තු කරනවා, අරව කරනවා, මේවා කරනවා, හැමෝම විශ් කරනවා, බදාන හැපි නිව් ඉයර් කියනවා, අරව කියනවා, හැපි හැපි නිව් කිය ඔක්කොම ඔක්කොම කියනවා. කමන්නේ. හැබැයි මතක තියාගන්න දෙවියන් වහන්සේගේ මහිමය අප කෙරෙහි උදා වෙලා තියෙනවා. ඒක දෙවියන් වහන්සේ අපිට විතරක් නෙමෙයි පිටරටින් මිනිසු ගැනලත් අපිට ස්ථිර කරලා පෙන්නලා තියෙනවා. හැබැයි ලස්සන වැඩේ කියන්නේ මොකක්ද දන්නවද? අපිට ඒක මිස් කරගන්න පුළුවන්. ඇයි දන්නවද? අපි තාම බලාපොරොත්තු වෙන්නේ අර පරණ ක්‍රමයට. ඇයි මගේ ඉස්සර කාලේ ඉඳන් වුණේ මෙහෙමනේ? ඕකම තමයි යුදෙව්වන්ට වුණේ යේසුස් වහන්සේ ඉපදිච්ච කාලේ. ඕක තමයි වුණේ. ඒගොල්ලෝ බලන් හිටියා සම්ප්‍රදායානුකූලව දාවිද්ගේ පුතා ඉපදෙනකම්. දෙවියන් වහන්සේ එක වැඩේ ඒ කියන්නේ එක විදිහට දෙපාරක් කරන්නේ. දෙවියන් වහන්සේ රතු මුහුද දෙපාරක් වෙන් කරේ නැහැ. දන්නව? එකපාරයි. දෙවියන් වහන්සේ ඊට පස්සේ මොකද කරේ? ජෙරිකෝ පවුර කඩන් දැම්මා. ආපහු එක් කරාද? දෙවියන් වහන්සේ මේ හැමදාම එක විදිහට ක්‍රියා කරන්නේ නැහැ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ තමයි නිර්මාණයේ දෙවියන් වහන්සේ. උන්වහන්සේට ඕන තරම් අයිඩියාස් තියෙනවා. උන්වහන්සේට ඕන තරම් අයිඩියාස් තියෙනවා. උන්වහන්සේට ඕන තරම් ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න. අපි හැබැයි බලාගෙන ඉන්නවා ආර් එක කරා නම් මෙහෙම මෙහෙමම කරන්නම ඕනේ. ඒකනේ යුදෙව්ව යේසුස් වහන්සේගෙන් කිව්වේ මොකද්ද? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් අහසෙන් ලකුණක් පෙන්වන්නද? යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් උඹලට දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එක විදිහටම ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ එක සමානයි. උන්වහන්සේ එදත් අදත් හෙටත් එක සමානයි. හැබැයි උන්වහන්සේ ක්‍රියා කරන විදිහ වෙනස් වෙනවා. උන්වහන්සේගේ ක්‍රමය අලුත් වෙනවා. උන්වහන්සේ අලුත් දේ කරනවා. මේ අවුරුදු උන්වහන්සේ කරන්න යන්නේ අලුත් දෙයක්. ඒ අලුත් දේ අපි තුලින් කරන්න යනකොට සමහර විට අපිට ඒක නුහුරු ගතියක් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ කියන්නේ මොකක්ද? නැගිට බබලෙන්න මන්ද දෙවියන් වහන්සේගේ මහිමය නුඹ කෙරෙහි උදාවිය. ඊළඟ පදේ මොකද්ද කිව්වේ? පොළව අන්ධකාරෙන්ද ජනයෝ තද අන්ධකාරෙන්ද වසන ලබන්නේ ඔය. චුට්ටකින් මොකද වෙන්නේ? මොකද කියන්නේ? පොළව ලෝකය අන්ධකාරෙන්. ලෝකය අන්ධකාරෙන් වැහෙන්න යනවා. ඕ ජනයෝ තද අන්ධකාරෙන්ද මිනිස්සු ඔබ දන්නවද මේ අවුරුද්ද ලෝකයාට සහ ලෝකේ ජනයාට අන්ධකාර අවුරුද්දක් වෙන්නේ? මේක රෙකෝඩ් කරනවා අද දිනේ 2015 ජනවාරි 2/3. ජනවාරි 3 මේ අවුරුද්ද ලෝකයට සහ ලෝකේ ජනයාට අන්ධකාරය අවුරුද්දක් වෙන්නේ. නිකං අන්ධකාරය නෙමෙයි, එසේමසේ අන්ධකාරයක් නෙමෙයි, ඝන අන්ධකාරය. ඔගලන්ට හිතනවා නම් අර එයා ඒෂියා ෆ්ලයිට් එකේ 100 ගාන ගැන මෙච්චර දුක් වෙනවා කියලා. 100 ගානක් වෙනුවෙන් ඔච්චර දුක් වෙනවා නම් මිලියන ගණන් වලට කොච්චර දුක් වෙන්න ඕනේ?
මේ වගේන අපි සන්තෝෂ වෙනවා නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත. හැබැයි මේ මිනිස්සු දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු අය. සහ දෙවියන් වහන්සේගේ සෙනඟ වන දෙවියන් වහන්සේගේ දේශය වන ඊශ්‍රායලයට විරුද්ධව වැඩ කරන අය. දෙවියන් වහන්සේ කියනවා නුඹට ආශිර්වාද කරන අයට මම ආශිර්වාද කරනවා, නුඹට ශාප කරන අයට මම ශාප කරනවා. හරිද? ඒක ඊශ්‍රායල් සෙනඟටත් අදාළයි, අපිටත් අදාළයි ක්‍රිස්තියානියට. ඇයි දන්නවද? ගලාති 3:26 කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ආබ්‍රහම්ගේ පොරොන්දු වලට අපි උරුමකාරයෝ සිටිනවා. එහෙනම් ආබ්‍රහම්ට තමයි පොරොන්දුව දුන්නේ. මොකද්ද? නුඹට ආශිර්වාද කරන අයට මම ආශිර්වාද කරනවා, නුඹට ශාප කරන අයට මම ශාප කරනවා. එහෙනම් ආබ්‍රහම්ගේ පොරොන්දු වලට අපි උරුමකාරයෝ නම් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒ පොරොන්දුවටත් අපි උරුමකාරයෝ වෙනවා. එහෙනම් අපිට ආශිර්වාද කරන අයට ආශිර්වාද වෙනවා, අපිට ශාප කරන අයට ශාපයක් වෙනවා. අපි ශාප කරන්නේ නැහැ. අපි ශාප කරන්නේ නැහැ කාටවත්. අපිට ශාප කරන්නට අපි ආශිර්වාද කරනවා. රෝම පොතේ තියෙන්නේ එහෙමයි. නුඹලාට ශාප කරන අයට නුඹලා ආශිර්වාද කරපල්ලා. අපි ආශිර්වාද කරනකොට දෙවියන් වහන්සේ ඉතුරු ටික බලා ගන්නවා. හැබැයි ලෝකයට මේ අවුරුද්ද ඝන අන්ධකාරයක් එන්න යන අවුරුද්ද. දැන් ඇයි එහෙම වෙන්නේ? දෙවියන් වහන්සේ නෙමෙයි. ඒකෙවන්. හැබැයි දෙවියන් වහන්සේ තමයි ඒක පාලනය කරන්නේ. අන්ධකාරය කියන්නේ කවුද? යක්ෂයා. ඒතර යක්ෂයා තමයි ඒ ක්‍රියාව කරන්නේ. දෙවියන් වහන්සේගේ අත දෙවියන් වහන්සේ අරගන්නවා. උන්වහන්සේගේ හස්තේ උන්වහන්සේ අයින් කරනවා. අයින් කරාම මොකද වෙන්නේ? යක්ෂයාට ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ලෝකයට අන්ධකාරයක් වෙනවා. ලෝකයේ ජනයාට ඝන අන්ධකාරයක් වෙනවා. ඝන අන්ධකාරේ තියෙනකොට තමයි බබලෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්න මේ ලයිට් එක මෙතන තියදී මම ගිහිල්ලා පෙන් ටෝච් එකකින් චුට්ටි ටෝච් එකක් ගැහුවොත් මෙතන වැඩක් තියෙයිද? වැඩක් නැහැ නේද? හැබැයි හදිස්සියවත් මෙතන ලයිට් ගියොත් ඝන අන්ධකාරයක් ආවොත් ඒ චූටි ටෝච් එළියට කොච්චර ආලෝකයක් විහිදවන්න පුළුවන්ද? අනේක නිසා තමයි ලෝකයට ඝන අන්ධකාරයක් එන්නේ. ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඝන අන්ධකාරයක් එන්න යනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අන්ධකාරයේ ඉන්නකොට අපිට මොකද්ද අපි වෙන්නේ? දැන් උදාහරණයකට මෙතන අපි දැන් මෙමෙ හිටියට ලයිට් ගියොත් තිත්ත කරවලුනොත් මොකද වෙන්නේ? අපිට බහින්න ෂුවර් නෑ වගේ නේද නිකන්? ඇයි ඒ? යන තැන පේන්නේ නෑ. ඉදිරිය පේන්නේ නැහැ. අන්ධකාරය කියන්නේ ඒකයි. ලෝකේ ඉන්න මිනිස්සුන්ට මේ අවුරුද්දේ ඒගොල්ලන්ට හිතෙනවා අපි මොකක්ද දැන් කරන්නේ? බලාපොරොත්තුවක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. හැබැයි අපිට කියනවා මොකද්ද? නැගිට බබලෙන්න. අපිට ඉස්සෙල්ලා එක කියලා තමයි අරක කියන්නේ. ඉස්සෙල්ලා අපිට කිව්වා මොකද්ද? නැගිට බබලෙන්න. ඊට පස්සේ අන්ධකාරය එනවා. ඒතර අන්ධකාරය මොකද වෙන්නේ? බබලෙන අය විතරයි පේන්නේ. ආත්මයන්න් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තෝ අසාවා. දෙවියන් වහන්සේ මේ අපිව අවුරුදු ගාණක් තිස්සේ සමහර විට ගිය අවුරුද්දේ මෙතනට ආව වෙන්න පුළුවන්. කමක් නැහැ. මේ කාලයක් තිස්සේ අපිව සූදානම් කළේ ඇයි දන්නවද? මේකට. මේ උන්වහන්සේ කරන්න යන ක්‍රියාවට.
මේ ලංකාවේ උන්වහන්සේ කරන්න යන ක්‍රියාවට මේ ලංකාව වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ වෙනස් කරන්න යන්නේ නැහැ. සමහර අය බලන් ඉන්නවා දෙවියන් වහන්සේ අවිල්ලක වෙනස් කරනකම්. අනේ නැහැ. ඇයි ඒක කරන්න බලය දුන්නේ අපිට. යේසුස් වහන්සේ කුරුසේ ඒ දේ කරලා ඉවර වෙලා උන්වහන්සේ ගියා අපිට බලය දීලා. අපි තමයි ඒක කරන්න ඕනේ. හැබැයි අපි නිදිනම් කරන්න දෙයක් නැහැ. මම ඔබට කියන්නම් දෙයක්. දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා ලංකාව පුරාම. කුඩා කණ්ඩායම් නැගිට බැබලෙන්. උන්වහන්සේ යටින් පරම්පරාවක් සූදානම් කරලා තියෙනවා. ජොෂු වගේ පරම්පරාව වගේ ගිහිල්ල පොරොන්දු දේශය අත්පත් කරගන්න. සම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි. සම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි. තුන්වෙනි පදේ මොකද්ද කිව්වේ? ජාති නුඹේ ආලෝකයටද රජවරු නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. මොකද්ද? ජාතීන් නුඹගේ ආලෝකයටද. ගොඩක් ඉන්න නුඹගේ ආලෝකයටද. ආ, ඒතර ආලෝකයේ තිබුණොත් තමයි ජාතීන් එන්නේ. නැගිට බැබලුනොත් තමයි එන්නේ. රජවරුනුත් එනවා. මොකද කිව්වේ? රජවරු නුඹේ උදාවීමේ දීප්තියට දෙනවා ඇත. සමහර ක්‍රිස්තියානි අය ඉන්නවා කනගාටුයි කියන්නේ මොකක්ද දන්නවද? රජවරු පස්සේ යනවා. මම බය නැහැ කියන්න. රජවරු පස්සේ යනවා වැඩ කරගන්න. පුළුවන් නම් මට අපොයින්ට්මන්ට් එකක් දහලා දෙන්නකෝ එහත් එක්ක. මට පොඩ්ඩක් හරි ඉතින් මට යන්න හම්බෙන්නකොට මම යනවා. අද අරයව හවලාව හම්බෙන්න, මෙයාව හම්බෙන්න. අපි කවුද? අපි කවුද? මේකට අනුව අපි කවුද? රාජකීය පූජක වංශයක්. හරිද? එතකොට යේසුස් වහන්සේ සර්පය ගෝනුස්සන් පාගන්ටත් යක්ෂයාගේ සියලු බලයට ඉහළිනුත් මේ ලංකාවේ පාලන බලය දීලා තියෙන්නේ කාටද? කියන්න බයයි සමහර අය. ඇයි දන්නවද? එච්චරට අර මනස මෙහෙම කරලා ටීවී එකේ පෙන්නලා ඔළුව නිකන් කරකෝල තියලා කරකුට්ටම් කරලා තියෙන්නේ. ඒ මානසිකත්වය කඩන්න මේ දේශයේ අධිකාරීත්වය ආත්මික තලයේ තියෙන්නේ කිතුණුවට. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? කිතුණුව බුදි මෙච්චර කල් අපි ලෑස්ති නැ නිදාගෙන ඉන්න නැගිටිනවා. දෙවියන් වහන්සේ මෙතන ඉන්න අයටත් කියන්නේ නැගිටින්න, බැබලෙන්න. මොකද අන්‍ය ජාතීන් නුඹගේ ආලෝකයට එනවා. ඒ විතරක් නෙමෙයි, රජවරු එනවා උඹගේ ආලෝකයට. යේසුස් වහන්සේ ඉපදිච්ච වෙලාවේ උන්වහන්සේගේ තාරකාව ආලෝකය දැකලා රජවරු ආව හොයාගෙන. යේසුස් වහන්සේ රජවරු හොයන් ගියේ නෑ, රජවරු යේසුස් වහන්සේ හොයන් ආවා. නුඹේ ඇස්සසුවා වටකර බලාපන්න. ඔවුන් සියල්ලෝම රැස් වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත. නුඹේ දූවරුන්ද උකුලේ වඩාගෙන එන්ට යෙදෙනවා ඇත. හොඳයි. මේ ඊශ්‍රායලයට කියපු අනාවැකිය ඊශ්‍රායලයේ දැන් සිද්ධ වෙනවා. වාගේම සභාව තුලත් සිද්ධ වෙන්න යනවා මේ අවුරුද්දේ.
මේක ඊශ්‍රායලයට සිද්ධ වුණා මීට අවුරුදු 60කට ඉස්සෙල්ලා. මේ කියපු කතාව. මේ අනාවැ කිය. සභාවට ඒ දේෂ්ඨ වෙන්න යනවා. දැන්. මොකද ඉස්සෙල්ලා යුදෙව්වට ඊට පස්සේ අන්‍ය ජාතිකයට. බයිබලයේ ක්‍රමය ඒකයි. පළමුව යුදෙව්වට ඊට පස්සේ අන්‍ය ජාතිකයට. යුදෙව්වට මේ දේ සිද්ධ වුණා ස්වභාවිකව ඊශ්‍රායලයට ඇවිල්ලා. සභාවට දැන් ඒක සිද්ධ වෙන්න යනවා ආත්මිකව මේ අවුරුද්දේ. මේ කරන්න යන දේ අලුත් දෙයක්. මේක අපේ සහෝදරයෙකුට දෙවියන් වහන්සේ පෙන්නුවා හීනකින්. මොකක්ද දැනුද හීනේ? දෙවියන් වහන්සේට පෙන්නවා ඒන්ජල්ස්ලා ඇවිල්ලා අර ෂෙපර්ඩ්ස්ලාට අර එඬේරුන්ට යේසුස් වහන්සේගේ උපත ගැන කියන එක. ගන්න පෙන්නවා. එයා ඇහුවලු මොකද්ද ස්වාමිනී මේ පෙන්වන්නේ කියලා. එතකොට දෙවියන් වහන්සේ කිව්වා ඒ ඒන්ජල්ස් ලැබිලා ඉස්සල්ලාම කිව්වේ මොකක්ද දන්නවද? සමහරවිට ඉස්සල්ලාම ආපු ගා මොකද්ද වුනේ? ආලෝකයක් ආව නේද? ඔවුන් ඉන්න වටේට ඉස්සල්ලාම ආලෝකයක් ආවා. ඒකනේ වුනේ ඉස්සල්ලාම. ආලෝකය ආවහම මොකද වුනේ? ඔවුන් බය වුණා. මොකද මේ අභිමුඛය තමයි මේ ආලෝකය, මේ ග්ලෝරි එක තමයි මේ ආලෝකය. මේ ආලෝකය ආවම සමහර වෙලාවට අපි බය වෙන්න පුළුවන්. මොකද මේක අලුත් දෙයක් නිසා. එනිසා මේ ආලෝකය ආවම සමහර වෙලාවට කිතුනුවා බය වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද ඒගොල්ලෝ කිව්වේ? දෙවදුතු කිව්වේ මොකද්ද? බය නොවෙලා. බය නොවෙලා. ආලෝකය එනවා, මේ ග්ලෝරි එක එනවා, මේ තේජස එනවා සභාව නැත ඔබ කෙරෙහි. එනකොට මොකද වෙන්නේ? සමහර විට අපිට බය වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. ඊට පස්සේ යාට පෙන්නවා වයින් ස්කින්, වයින් දාන අර භාජන, වයින් භාජන. ඔබ දන්නවා බයිබලේ කියනවා, යේසුස් වහන්සේ කියනවා පරණ වයින් දාන්නේ පරණ භාජන වලට, අලුත් වයින් දාන්නේ අලුත් භාජන වලට. උන්වහන්සේ කිව්වා අලුත් වයින් පරණ භාජන වලට දාන්න නැහැ කියලා නේද? යේසුස් වහන්සේ කියපු කතාවේ ලොකු තේරුමක් තියෙනවා. දෙවෙනස මට පෙන්වලා තියෙනවා සහෝදරයාට වයින් ස්කින් එකක්, ඒ භාජන. උතුරේ ඇහුවම මොකද ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ කියලා කිව්වලු, මම මේ කරන්න යන දේ හරියට අලුත් වයින් වගේ. ඒවා පරණ භාජන වලට දාන්න බෑ. ඒ නිසා මම අලුත් પરම්පරාවක් ගොඩනගමින් යනවා. ඒ අලුත් වයින් දාන්න. මොකද පරණ වයින් නැත්නම් අලුත් වයින් පරණ භාජන වලට දැම්මොත් භාජනෙත් පුපුරනවා, වයින් ටිකත් අහක යනවා. මගේ ප්‍රශ්නේ මේකයි. යේසුස් වහන්සේට ඒ අලුත් වයින් දාන්න පුළුවන් අලුත් භාජනයක්ද අපි? නැත්නම් අපි තාම පරණ මානසිකත්වයේම ඉන්නවද පරණ භාජනයක් වගේ? යේසුස් වහන්සේ අපෙන් අපිව එසෙව්වේ, අපිව කුණු ගොඩක ඉඳලා ගෙනහල්ලා. අපි කොහෙද හිටියේ? මීට අවුරුදු 3 4කට 5කට ඉස්සෙල් අපි කොහෙද හිටියේ? හිතලා බලන්න. කොහේ ඉඳලාද මේ අපිව ගෙනල්ලා තියෙන්නේ? ඇයි? ඒ අලුත් වයින් වලින් අපිව පුරවන්න. මොකද මේක අලුත් ක්‍රියාවක්. පරණ ක්‍රියා නෙමෙයි. ඔබ දන්නවද ක්‍රියා පොතේ ලියලා තියෙන ඒ හාස්කම් වලට වඩා මහා බලවත්දේ දෙවියන් වහන්සේ අපතුලින් කරන්න යනවා. මගේ සහෝදරයා එකම දේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක විශ්වාස කරනවද නැද්ද කියන එකයි. අපි නිකන් අර මීඩියෝක අපි නිකන් අර සාමාන්‍ය විදිහට සාමාන්‍ය සේවයක් කරගෙන සාමාන්‍ය විදිහට අපේ ජීවිත
නැත්තම් ඒ ගත කරපු කාලේ ඉවරයි. එක්කෝ අපි දෙවියන් වහන්සේ තුල පල දරනවා. එහෙම නැත්තම් දෙවියන් වහන්සේ අපි නැත්තම් ඒ කෙනාව දරපලලා ගින්නට දානවා. දෙකෙන් එකයි. මැද මාවතක් නැහැ. එක්කෝ මේ පැත්තේ එක්කෝ මේ පැත්තේ. මේ අවුරුද්දේ දෙවියන් වහන්සේට ඔබ කියන්න, ස්වාමිනි ඔබ වහන්සේ මං වෙනුවෙන් සැලසුම් කරලා තියෙන්නේ මොකද්ද? ඒ දේ මගේ ජීවිතේ ඉෂ්ට කරන්න කියලා. එච්චරයි. ඕගල්ලන්ට කිසිම දෙයක් සැලසුම් කරන්න අවශ්‍ය නැහැ. ඇයි දන්නවද? මේක අපේ ක්‍රියාවක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ එකයි. එකයි. මොකද්ද? යටත් වෙන්න. කීකරු වෙන්න. හිස් වාජන වගේ එන්න. උන්වහන්සේගේ අලුත් වයින් වලින් පුරවන්න. අපි ආඥා කරමු. Hallelujah. Hallelujah. Swamini, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි. මේ අවුරුද්ද ගැන ස්වාමිනි. විශේෂයෙන් ස්වාමීනි ගිය වසරේ ඔබ වහන්සේ අප සමග සිටමින් අපි එකිනෙකාගේ ජීවිතවල ඔබ වහන්සේ කළා වූ මහත් වූ ආශිර්වාදයේ ක්‍රියාවන් ගැන ස්තුතිය ගෞරවය අපි ඔබ වහන්සේට ලබා දෙනවා ස්වාමීනි. දෙවියන්නි මේ අවුරුද්ද තුලදී ඔබ වහන්සේ අප තුලින් කරන්ට සූදානම් කර සැලසුම් කළ ඒ සියලු දේ ගැන ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර දෙවියන්ගේ සෑම ක්‍රියාවක්ම අප තුලින් ඔබ වහන්සේ කරන පිණිස අපි එකිනෙකව සූදානම් කරන්න කියලා අපි යාඥා කරනවා. අපි එකිනෙකව සන්නද්ධ කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. දෙවියන්නි මෙන්න ඔබ වහන්සේගේ අභිමුඛය, ඒ ඔබ වහන්සේගේ මහිමය, ඒ ඔබ වහන්සේගේ ආලෝකය රැගෙන යන ගිවිසුම් කරඬු ලෙස අපි එකිනෙකව ස්වාමිනී ඔබ වහන්සේ සූදානම් කරන්න සන්නද්ධ කරන්න ස්වාමිනී අපි සූදානම්. ඔබ වහන්සේ ඉදිරියේ මාංශයට මේ ලෝකයේ දේට මිය යන්න. ස්වාමිනී මුළු ලෝකෙම අතහැරලා ඔබ වහන්සේ වෙතට එනවා ස්වාමිනී. මන්ද ඔබ වහන්සේ තමයි අපගේ ජීවනය. අපිට මේ ලෝකෙ කිසි දෙයක් අහිමි වුණත් ඕනම දෙයක් අහිමි වුණත් අපිට කමක් නැහැ ස්වාමිනිය. අපිට ඔබ වහන්සේ ඉන්නතුරු යේසුනි මෙන්න අපි ඔබ වහන්සේට යටත් වෙනවා, බාර වෙනවා, කැප වෙනවා. ස්වාමිනිය ඔබ වහන්සේ අපිට කිව්වා කුරුසේ අරගෙන ඔබ වහන්සේ වෙතට එන්න කියලා. ඔබ වහන්සේ එහෙම කියලා ස්වාමිනිය ඔබ වහන්සේ කුරුසියේ ජීවිතේ පූජා කළා ස්වාමිනිය. ඒ කුරුසයට යන්න කලින්දා රාත්‍රියේ ඔබ වහන්සේ රොටි රැගෙන ඒ වගේම කුසලානේද රැගෙන ඔබ වහන්සේ අපිට කිව්වා ඔබ වහන්සේගේ පූජාව සිහිවන පිණිස අපි එකිනෙකනට අපි හමු වෙන හැම අවස්ථාවකදීම ඔබ වහන්සේගේ පූජාව සිහිවන පිණිස ඒ ශුද්ධ වූ සහභාගීකමට එකතු වෙන්න කියලා. මේ රාත්‍රියේ මෙන්න අපි ඒ ශුද්ධ වූ සහභාගීකමට සම්බන්ධ වෙනවා ස්වාමිනී. අපි එකිනෙකව සූදානම් කරන්න. අපගේ ජීවිත සූදානම් කරන්න මේ අලුත් අවුරුද්දේ ප්‍රථම වතාවට ඔබ වහන්සේගේ ශරීරයත්
කුසලානයත් ඔබ වහන්සේගේ රුධිරයත් සංකේතවත් වෙන ඒ රොටි වලටත් කුසලානයටත් සහභාගී වෙන මේ වෙලාවේ ඒ සූදානම් වෙන වෙලාවේ ස්වාමීනි අපි එකිනෙකාගේ ජීවිත අපි විමසා බලනවා ස්වාමීනි ඔබ වහන්සේට විරුද්ධව අපේ අතින් සිදු වුණා වූ සියලු පව් ගැන සියලු වැරදි ගැන ස්වාමීනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ අවංකව පසුතැවෙමින් අපි සමාව ඉල්ලනවා ස්වාමීනි ජේසුනි අපිට සමාව වෙන්න ඔබ වහන්සේගේ කුරුසියේ ඒ ලේවලින් අපිව සෝදා පිරිසිදු කරන්න